කරුණික පින්වතුනි අද දවසේ අපි හැමදෙනාම සූදානම් වෙන්නේ මේන් වසරකට පෙර අභව ප්‍රාප්ත වන්න යෙදුණු සරද්ද අල්විස්සිරිසේන ගම්මන්පිල මහත්මයා සිහිපත් කරලා එතුමාගේ පළමු වසර අනුස්මරණ වැඩසටහන හැටියට ඒ වෙනුවෙන් කරන ධර්මදේශනාවයි අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ මේ වැඩසටහන මුලින් සැලසුම් කරගෙන හිටියේ පවුලේ සියලුම ඥාතීන්ුත් එක්ක ඇවිල්ලා මේ ආයතනයේ වල්පොල රාහුල ආයතනයට ඇවිත් මේ ආයතනයේ සිට කරන වැඩසටහනක් හැටියට හැමෝම එකට සම්බන්ධ වෙලා කරන ධර්මදේශනාවක් හැටියටයි මුලින් සැලසුම් කළේ මේ ධර්මදේශනාව මට සදහමට ආරාධනා කළේ ගීතාංජලි සේනානායක මහත්මිය මට ඉතාම හිතවත් ඒ සේනානායක වෛද්‍ය පවුලේ ඒ සේනානායක මහත්මිය ගීතාංජලි සේනානායක මහත්මිය තමයි මේ ආරාධනාව කළේ අපිට සැලසුම් කරපු විදිහට කරන්න පුළුවන් තත්වයක් ලංකාවේ මේ වෙනකොට නොමැති නිසා පිරිස ගොඩක් දෙනා එකතු වෙන්න පුළුවන් තත්වයක් නැති නිසා මේ ආකාරයට තම තමන්ගේ නිවෙස්වල ඉඳලා ලංකාවේ සහ බැහැරව ඉන්න සියලු දෙනා සම්බන්ධ වන වැඩසටහනක් හැටියට ධර්මදේශනාවක් හැටියට කරන්න ඊට පස්සේ ආරාධනා කළා අභව ප්‍රාප්ත වන්න යෙදුණු සරත් අල්විස් සිරිසේන ගම්මන්පිල මහත්මයාගේ දියණිය සොනාලි ගම්මන්පිල මහත්මිය එතකොට ඒ අනුව අපි අද දවසේ අපිට කරන්න පුළුවන් විදිහට මේ ධර්මදේශනා පවත්වමු මම හිතනවා ඉස්සෙල්ලා කරන්න හදපු විදිහත් ඉතාම හොඳයි ඒ වගේම පවතින තත්ත්වයේ යටතේ අපි මේ කරන වැඩසටහනත් මා හිතනවා වඩා හොඳයි වැඩි පිරිසකට සහභාගී වෙන්න පුළුවන් වගේම පස්සේ පහුවෙලා හරි මේක බලන්න පුළුවන් ඒ වගේම මේවා කාලාන්තරයක් අන්තර්ජාලයේ පවතිවි එතකොට විවිධ හැදෑරීම් කරන පරිශන කරන අය නැවත වතාවක් මේ සාකච්ඡා මේ කාලයේ සිදු වුණු සාකච්ඡාවක් හැටියට මේවා නරඹાવી ඒ නිසා ඒ අර්ථයෙන් ගත්තාම මේක වඩා කල් පවතින වැඩසටහනක් වේවි අපි අද දවසේ සිහිපත් කරන සරද්ද අල්විස් සිරිසේන ගම්මන්පිල මහත්මයා පිළිබඳව නැවත මතකය මුලින් අවදි කරගෙන තම තමන්ට එතුමා සම්බන්ධයෙන් තියෙන මතකය අලුත් කරගෙන අපි අපේ ධර්ම දේශනාවට යමු. සොනාලි මහත්මිය එපු තොරතුරු අනුව සරද්ද අල්විස් මහත්මයාගේ දෙමාපියන් වන්නේ බ්‍රිජට් බොතේජු මව සහ ජී.ඩී. සිරිසේන යන දෙදෙනාගේ පුත්‍රයෙකු හැටියටයි සරද්ද අල්විස් මහත්මයා උපදින්නේ. ඒ වගේම එතුමාගේ බිරිඳ ශාන්තිනීද අල්විස් මහත්මිය ඊළඟට සහෝදර සහෝදරියන් චිත්‍රාංගනීද සිල්වා සුජාතා අල්මේද චන්ද්‍රාද අල්විස් රංජිත් අල්විස් කියන සහෝදර සහෝදරියන්ගේ සහෝදරයා ඊළඟට පවුලේ ඒ සරද්ද අල්විස් මහතා සහ ශාන්තිනීද අල්විස් මහත්මිය යන දෙපළගේ දරුවන් හැටියට සමන්ති සොනාලි සරණි කියන දියණියන්ගේ පියතුමා ඒ වගේම ඉන්දික සමරසිංහ මහත්මයාගේ මාමණ්ඩිය මනුකි සහ කවීන් යන දෙදෙනාගේ සීයා එතකොට මේ අය තමයි පවුලේ ළඟම පිරිස හැටියට නම් කරන්න පුළුවන් ඊළඟට අපි සිහිපත් කරන පුද්ගලයාගේ මැදිහත් වීම මොන වගේ මැදිහත් වීමක්ද යකලේ කියන එක සම්බන්ධයෙන් ගොඩාක් විස්තර සොනාලි මහත්මිය වෙලා තිබුණා. එයින් එතුමාගේ මැදිහත් වීම විශාල පරාසයක විහිදුණු මැදිහත් වීමක් එක විදිහකට ව්‍යවසායකයෙක් ඒ වගේම විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරයෙක් හැටියට මැදිහත් වෙනවා. ඒ වගේම පරිශන කරන අයට ඒ පරිශන කටයුතු කරන්න විශාල විදියට උදව් කරන්නෙක් මඟ පෙන්වන්නෙක් හැටියට ඊට පගේම නවනිපැයුම් කරුවෙක්
eka wisesa karyak mirate awashyathawalata galapena yam yam de nirmanaya karapu kenek hetiyata ita amatherawa wævili karuweku hetiyata me widihata gaththama etumage medihatwima ithama pulul parasayeka divena ilagete etumage charita swabhavaya sambandhayunuth loku vistarayak mata labenna salassuwa ewa okkoma ekathu karala gaththama penena de thamai etuma minisun warga karanne nathuwa uspahat wasen wen karanne nathiwa hama mattamakama kenekuma asraya kala kiyana eka e wageema vivida sahayan udaw awashya karana mattame aya wenuen peni hitiya kiyana eka eka samahara vita tikak සාමාන්‍ය මට්ටමටත් වඩා ඉස්සරහට යනවා මද්ද්‍රව්‍යවලට බැහැ වූවන් ඒ වගේ විවිධ يعني සාමාන්‍ය තත්වයෙන් බැහැර වුණු අය පුනරුත්ථාපනය කරන්න ආපහු සාමාන්‍ය ජීවිතයට ගෙන එන්න එතුමා මැදිහත් වෙනවා සමහර විට එහෙම මැදිහත් වෙනකොට අනිවාර්යයෙන්ම යම් යම් ප්‍රශ්නවලට තමන්ටත් මුහුණ දෙන්න වෙනවා මේ කිසිවක් නොසලකා එතුමා මැදිහත් වෙනවා මේ වගේ පුද්ගලයන්ට උදව් කරන්න. එතකොට එහෙම ගත්තාම අපි අද දවසේ ස්මරණය කරන චරිතය එක විදිහකට සුවිශේෂයි. විශාල පරාසයක විහිදුණු මැදිහත් වීමක් වගේම සාමාන්‍යයෙන් අපේ සමාජයේ හැදෙන චරිතයකට වඩා සුවිශේෂ ලක්ෂණ තියෙන චරිතයක්. මා හිතනවා මේ වැඩසටහනට සහභාගි වෙන ඒ දියණියන් තිදෙන ඒ වගේම ශාන්තිනීද අල්වේස් මහත්මිය සහ ඒ පවුලට සම්බන්ධ ඉන්දික සමරසිංහ මහත්මයා මනුකි කවීන් ඒ වගේම චිත්‍රාංගනීද සිල්වා සුජාතා අල්මේදා චන්ද්‍රද සිල් අල්වේස් රංජිත් ද සිල්වා අල්වේස් යන මේ හැම කෙනෙකුටම සහ මේ වැඩසටහන අරබන අනිකුත් ඒතුමා දැන කියාගෙන හිටපු හැමෝටම නැවත ස්මරණය කරන්න පුළුවන් මේ චරිතය කොයි වගේ එකක්ද කොයි වගේ මැදිහත් වීමක් කරපු චරිතයක්ද කියලා. එතකොට අපි මේ මතකය මතු කරගෙන මේ මතකය නැවත වතාවක් සිහියට නංවගෙන අපි යමු අපේ ධර්මදේශනාව වෙත. සාමාන්‍යයෙන් අපි කෙනෙකු මිය ගියාම මේ බෞද්ධ සංස්කෘතිය තුළ තිබෙන ඒ මළගිය පුද්ගලයා සමග වෙන ගනුදෙනුව වඩා හොඳින් යහපත් විදිහට සකසන්න කරන මැදිහත් වීම ඉතාම විශේෂයි. විවිධ සංස්කෘතිවල මේක විවිධ විදිවලින් වෙනවා ඇති මේ සංස්කෘතියක සිද්ධ වෙන ආකාරය බොහෝ දුරට ජීවත් වෙලා ඉන්න ඉතුරු වෙච්ච අයගේ හිත හදා ගන්න සුවපත් කරන්න ඉතාම හොඳ වැඩපිළිවෙලක් සහිත ක්‍රමයක්. කෙනෙකු මිය ගියාම දන්න කියන හැමෝම එනවා. දවස් 3ක් විතර දේහය තියාගෙන ඉන්නවා. ඒ දවස් 3 තුල එන යන හැමෝටම කතා කරන්න සිද්ධ වෙනවා පවුලේ අයට. ඇත්තටම උනේ මොකක්ද කියලා නැවත නැවත කියන්න සිද්ධ වෙනවා. අවසාන දවස් ගත උනේ කොහොමද? එතකොට පවුලේ අයට අවස්ථාව ලැබෙනවා මේ අත්දැකීම කතාව ගොඩක් දෙනෙක් එක බෙදා ගන්න. මේ විදිහට අපේ හිතේ ලොකු තුවාලයක් ඇති වුණු දේ තව ගොඩක් දෙනෙක් එක්ක කියනකොට එයින් ලොකු සැනසීමක් එයින් විශාල සුවපත් වීමකට ඒක උදව් වෙනවා. තමන්ගේ හිතේ තියෙන දුක කියන එක. දෙවෙනි එක තමයි අර පාංශුකූලයේ අවස්ථාව. ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා වැඩම කරවලා උන්වහන්සේලාට දෙහත් ගිලම්පස පූජා කරනවා මතක වස්ත්‍රයක් පූජා කරනවා භික්ෂුන් වහන්සේලා පන්සිල් සමාදන් කරනවා ඔබව ඊට පස්සේ අනිත්‍ය ගාථා ප්‍රකාශ කරනවා ඊළඟ භික්ෂුන් වහන්සේලා කියනවා දාන සීල භාවනා කියන පින්කම් තුනව දැන් මෙතන කරගත්තා කියලා ඊළඟට හිස් බඳුනක් සහ ජලය පිරුණු බඳුනක් හිස් බඳුන මිය ගියපු පුද්ගලයව නියෝජනය කරනවා ජලය පිරුණු බඳුන අපි ඔක්කොම පවුලේ ඥාතීන් සියලු දෙනාම ඒ බඳුනේ පිරලා තියෙන ජලය අපි අර දාන සීල භාවනා කියන පින්කම් කරලා ගොඩනගාගත්ත ශක්තිය නියෝජනය කරනවා
දැන් භික්ෂුන් වහන්සේලා කියනවා පවුලේ හැම දෙනාම අත ගහලා හැමෝම කියන්නේ පවුලේ කෙනෙක් කරන වැඩක් නෙවෙයි මේක ඥාතීන් හැමෝම අත ගහලා පැන් වඩනවා කියලා අර හිස් බඳුන පිරිලා ඉතිරිලා යන්න පැන්වත් කරනවා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියලා. එතකොට මගේ ඥාතියා සුවපත් වෙන්න මගේ ඥාතියා සුවපත් වෙන්න. එතකොට සමහර විට කෙනෙක් මිය යන්න පුළුවන් නොහිතූ වෙලාවක සමහර කෙනෙක් බොහොම හොඳින් ඉඳලා එකපාරටම මිය යන පැත්තට යන්න පුළුවන්. එතකොට ජීවත් වෙලා ඉන්න කට්ටියට සමහර වෙලාවට තියෙන්න පුළුවන් නිමා නොකළ වැඩ නැත්නම් නිමා නොකළ ගනුදෙනු. සමහර දේ කියන්න හිතාගෙන හිටපුවා කියන්න උනේ නැහැ මිය ගියා. යම් යම් කාරණා සම්බන්ධයෙන් එයත් එක කතා කරන්න තිබුණු දේවල්. එතකොට මිනිස්සු හරි කම්පාවට පත් වෙනවා. ඒන් ලොකු තුවාල සිද්ධ වෙනවා. එතකොට එහෙම අය සුවපත් වීම ඉතාම වැදගත්. මා හිතනවා අර පෙන් වැඩිමේ චාරිත්‍රය ඔස්සේ සිද්ධ වෙන්නේ නිසැකවම සුවපත් කරන ප්‍රතිකර්මමය ක්‍රියාවක්. ඉන් පස්සේ හත් දවස වෙනකොට ටිකක් දුරකට ඊන් ගැලවෙන්න ඊන් ගොඩ එන්න සූදානම්. ඊට පස්සේ සමහරවිට 3 මාසේ ඊට පස්සේ අවුරුද්ද. දැන් අපි අවුරුද්ද ගත වෙන දිනේ කියන්නේ තව දුරටත් විශාල කම්පන තත්වයක ඉන්න තත්වයක් නෙවෙයි. මා හිතනවා එතුමගේ දියණියන් තිදෙන සහ අනිකුත් පවුලේ අය ඒ මහත්මිය ඇතුළු ඒ කවුරුවත් අවුරුද්ද ගත වෙනකොට අර 7 දවස් 3 මාස ගත වෙන මට්ටමට වඩා සුවපත්තුණු තැනකයි අද ඉන්නේ. ඥාතීනුත් එහෙමයි. එතකොට 7 වෙනි දවසේදී කරන ධර්මදේශනාව බරපතල විදිහට සුවපත් කිරීම ඉලක්ක කරපු එකක්. 3 මාස වෙනකොට ඊට වඩා ටිකක් වෙනස් මාතෘකා කතා කරන්න පුළුවන්. අවුරුද්ද කියලා කියන්නේ අපට අපි ඔක්කොටම වඩා පුළුල් මාතෘකාවක් ඊට වඩා පුළුල් මාතෘකාවක් කතා කරන්න පුළුවන් මට්ටමට හැම දෙනාම සුවපත්. ඒ නිසා අනෙක් අතට මේ චාරිත්‍ර විධිවල තියෙන වැදගත්කම තමයි 7 දවසින් බණක් කියනවා. බණක් කියලා කියන්නේ පැයක විතර දේශනාවක් හාමුදුරු කෙනෙක් ඇවිදින් කතා කරනවා. අනිත් අය අහගෙන ඉන්නවා. ඥාතීන් හිතවතුන් එනවා මේක අහන්න. 3 මාස ගත වෙන දිනෙත් එහෙමයි. ඒ දවසෙත් පැයක දේශනාවක්. එතකොට අවුරුද්ද ගත වෙන දවසෙත් ඒ විදිහටම පැයක දේශනාවක්. මේකත් හරි හොඳයි. දැන් 7 දවස් ගත වෙන දිනේ මොකක් හරි පූජාවක් කළා නම් මොන හරි යාතු කර්මයක් වගේ 3 මාස ගත වෙන දිනේ සහ අවුරුද්ද ගත වෙන දිනේ. එතකොට දැන් මේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ ගොඩාක් පුද පූජා පෙරහැරවල් ওই වගේ නොයේකුත් චාරිත්‍ර විදි ඒ කියන්නේ තමන්ව වෙනස් කරන තමන් හිතන විදිහට බලපෑමක් වෙන විදිහේ අභියෝගාත්මක විදිහ සංවාදවලට යන්නේ නැතුව පුද පූජා කරන්න විශාල නැඹුරුවක් තියෙන සංස්කෘතියක තාමත් ධර්මදේශනා කියන එක ඒ කියන්නේ මරණය හා බැඳුණු අර වගේ උත්සව නැත්නම් යාතු කර්ම වගේ දේවල් වලට යන්නේ නැතුව පැයක ධර්මදේශනාවක් කරනවා කියන එකත් හරිම දියුණු දෙයක්. එහෙම ගත්තහම මම කියනවා මේ සංස්කෘතියේ නොයෙකුත් අඩුපාඩු සහිතයි. එහෙම අඩුපාඩු සහිත වුණත් මා හිතනවා මේ මරණය හා බැඳිලා තියෙන සංස්කෘතිය වඩා සුවපත් කරන සුළුයි, වඩා දියුණුයි, වඩා ඉහළ මට්ටමක් පිළිමිබු කරනවා. මේ ධර්මදේශනාවේදී මාතෘකාව හැටියට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අද සිහිපත් කරන සරද්ද අල්විස් මහත්මයා සම්බන්ධයෙන්, එතුමගේ පුද්ගලික චරිතය සම්බන්ධයෙන්, ඒ දියණිය මා සමග බෙදාගත් දැනුමෙන්ම පැන නගින කාරණා කීපයක්. ඒ විස්තරවලට අනුව එතුමා විවිධ ශාස්ත්‍රවල වැඩ කළා වගේම සමාජයේ විවිධ මට්ටම්වල අය සමග විවිධ මට්ටම්වල අයට උදව් කරමින් කටයුතු කළ බව පෙනුණා. දැන් මේ මැදිහත් වීම කොහොමද
බුදු දහම පැත්තෙන් දකින්නේ කියන එක. ඒ කියන්නේ වෙන විදිහකට ගත්තොත් ඒ හැසිරීම තුලින් පෙනෙන කාරණේයි බුදු දහමින් එන දර්ශනය අතර තියෙන සම්බන්ධය මොකක්ද? මෙන්න මේක ගැනයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බුදු දහම වටහා ගන්නකොට සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන සමාජය බුදුන් වහන්සේ ජීවත් වුණු කාලයට වඩා අවුරුදු 2500කට වඩා මෙපිට කාලයක් වෙන නිසා පරම්පරාවෙන් පරම්පරාවට ටික ටික විවිධ චාරිත්‍ර විදිවලට ගිහිල්ලා අන්තිම වෙනකොට මූලික හරයෙන් සමහර විට හිතා ගන්න බැරි තරම් ඈතට ගියපු තත්වයකයි අපි ඉන්නේ. අද වෙනකොට සාමාන්‍ය කෙනෙකුට බුදුදහම යනු මල් පූජා කිරීම, පහන් පූජා කිරීම, බුදුන් වැඳීම, නොයෙක් පුද පූජාවල් පැවැත්වීම, විශේෂයෙන්ම බුදුන් වහන්සේ සිහිය තබාගෙන ආහාර බෙදලා බුද්ධ පූජාව කියලා පූජා කිරීම, ඊළඟට නොයෙකුත් පළතුරු පූජා, කප්රුක් පූජා කියලා හඳුන්වන චෛත්‍ය වටා රෙදි දැවටීම ආදී කොටගත් කෙලවරක් නැති පුද පූජා චාරිත්‍ර විදි ගොඩාක් මැද ඉන්න අපි සමහර කෙනෙකුට ඇත්තටම බුදු දහම මොකක්ද කියලා සමහරට ඇත්තටම දන්නේ නැහැ, දැනගන්න වෙන්නේ නැහැ. එතකොට එහෙම තත්වයක ඉඳගෙන අපි බුදු දහමේ මූලික හරය පැත්තට ගියොත් මේ මූලික හරය පැත්තෙන් ගොඩනගෙන චරිතය බඩාලම් වෙන්නේ සරද්දල්විස් මහතා සම්බන්ධයෙන් කියපු තොරතුරු වලට. ඒ නිසායි මම කිව්වේ මේ සාකච්ඡාව මාතෘකාව ඒ චරිතය ඔස්සේයි මම ගොඩනගන්නේ කියලා. බුදු දහමේ එන විමුක්ති පණිවිඩය, බුදු දහමේ එන සාරය මොකක්ද කියලා ගත්තොත් ඒකේ කිසි තැනක ඔය කියන පුද පූජා පෙරහැරවල් සජ්ජායන ඇත්තේ නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න පුළුවන්. බුදුහාරගේ මූලික ගැන්වීම තමයි පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය, ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ වගේව තමයි බුදුදහමේ මූලික හරය. මේක මුල් බුදු සමය ගත්තොත් මේක තමයි හරය දකින්න ලැබෙන්නේ. ඊළඟට මහායාන ආදී බුදුදහම් පැත්තට ගියත් විවිධ සංස්කෘතික කාරණා වෙනස් වෙන්න පුළුවන්. මේ කියපු මූලික කාරණාවල කිසි වෙනසක් නැහැ. එතකොට මේ තමයි බුදුදහමේ හරය. එතකොට මේ හරය තුළ මම මුලින් කියපු පුද පූජා චාරිත්‍ර කිසිවක්ම ඇත්තේ නැහැ. ඒක පළවෙනි කාරණේ. දෙක තමයි බුදුදහම මොකක්ද කියා හිටින්නේ කියලා ගත්තොත් බොහොම සරල භාෂාවෙන් බුදුදහම පෙන්වා දෙනවා මේ ලෝකයේ ජීවත්වන සියලු ජීවීන්ද, ගහකොළ සතා සීපාව සහ පරිසරයද කොයි තරම්නම් එකට බද්ධ වූ පද්ධතියක කොටස්ද කියන කාරණය. කිසිම තැනක මිනිසා උසස්ය, ඒ උසස් වූ මිනිසා සුවිශේෂ සත්වයෙක්ය, සුවිශේෂ කොට සුවිශේෂ ආරම්භයක් සහිත කෙනෙක්ය, සුවිශේෂ හැකියා කියන්නේ සුවිශේෂ බලයක් තියෙන කෙනෙක්ය වැනි අදහසකට කිසිම ඉඩක් බුදු දහමෙන් ලැබෙන්නේ නැහැ. මනසෙන් උසස්ය කියන කරුණ හැර අප කිසි කෙනෙකුට මේ ස්වභාව ධර්මයේ අමුතු අයිතිවාසිකමක් නැහැ. අන් සතුනට, අන් ජීවීන්ට නැති. මේක බොහොම පැහැදිලි කාරණයක්. ඊළඟට එහෙම ගත්තට පස්සේ අපි මේ පද්ධතියේ කොටසක් නම් අන් හැම ජීව කොට්ටාසයකගේම ජීවත් වීමේ අයිතිය පරිසරයේ, ගහකොළේ, සතා සීපාව, වායුගෝලයේ, දේඋල්පත් මේ සියල්ලෙහි යහ පැවැත්ම, ඒවට බාධා කිරීම, ඒවා විනාශ කරමින් ආත්මార్థකාමී වූ සංවර්ධනයක් ගැන කතා කරන්න බුදුදහමෙන් කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. හැම වෙලේම බුදුදහමෙන් එන පණිවිඩය වන්නේ මේ පද්ධතිය රැකගන්න එක, මේ පද්ධතිය සමග මුහු වෙන එක, මේ පද්ධතියේ කොටසක් හැටියට ජීවත් වෙන එක, නැත්නම් වඩා ස්වභාවික වෙන එක. ඒක එක කරුණක්. දෙවෙන්න තමයි අපේ මිනිස්සු හැටියට අපි මොහොන දෙන අපිට සතුටින් ඉන්න බැරි
ප්‍රශ්නය මොකක්ද කියන කාරණය ඒක තමයි ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ පර්යේෂණ මාතෘකාව වගේ උන්වහන්සේ කරපු ගවේෂණයේ අවුරුදු 6ක් විතර තිස්සේ තුල තිබෙන්නේ ඇයි අපිට සතුටින් ඉන්න බැරි නැත්නම් අපිට හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න බැරිද කියන කාරණය. එතකොට ඒකෙදි අපිට සතුටින් ඉන්න බැරි ප්‍රධාන ප්‍රශ්නය පවතින්නේ අපි හිතන විදිහේය කියන එක නැත්නම් අපි හිතන විදිය සකස් වෙලා තියෙන ආකාරය තමයි අප අවසාන වශයෙන් අපි හදාගන්න ගැටලු නිර්මාණය වෙන්න හේතු වෙන්නේ කියන කාරණය. එතකොට බුදුදහම යෝජනා කරන බුදුදහමේ විමුක්ති බුදුදහමේ එන විමුක්ති හරය ගත්තොත් එහි කියවෙන්නේම අපි ලෝකය දෙස බලන ආකාරය දකින ආකාරය මෙන්ම අපව තේරුම් ගන්න ආකාරය තමන්ව තේරුම් ගන්න ආකාරය වෙනස් කර ගැනීමෙන් අපට සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් ය කියන කාරණේ. එතකොට අපි සතුටින් ඉන්න අපහසු ප්‍රශ්නේ තමයි අපි ලෝකයේ දෙස බලන විදිහ තුල පවත්නා ප්‍රශ්නය. එතකොට එහි මූලික කරුණක් හැටියට එනවා අවිද්‍යාව කියන වචනය. අවිද්‍යාව මොකක්ද අවිද්‍යාව කියන්නේ නැත්නම් තව වචනයක් කියනවා මෝහය කියලා. අවිද්‍යාව සහ මෝහය කියන වචන දෙකෙන් දැක්වෙන්නේ ආයිසරයක් ගත්තහම අපි යථා වශයෙන් පවත්නා දේ සර ඇත්ත වශයෙන්ම තිබෙන තත්වය අපි දකින්නේ නැහැ. අපි දකින්නේ මතු පිට පවත්නා මායාවක් කියන එක. ඒ මායාවක් කියන එකෙන් කවුරු හරි මවාපාපු මායාවක් කියනවට වඩා හේතුඵල ක්‍රියාවලියකින් නිර්මාණය වුණු ඵලයන් හැම තැනම තියෙන්නේ ඒ විදිහේ දේවල් හැම තැනකම සිදුවෙන්නේ හේතුඵල ක්‍රියාවලියක් අනුව නිරන්තරයෙන් වෙනස් වෙන එක. නමුත් අපි ඔන්න ඔය ක්‍රියාවලිය දකින්නේ නැතිව ඵලය වශයෙන් පවත්නා දේ යථාර්ථ වශයෙන් ගන්නවා අර හේතුඵල ක්‍රියාවලිය දකින්න අපිට නොහැකිකම නිසා. එතකොට ඒ ඵලය සමග අපි සමහර විට ගැටෙනවා නැත්නම් ඵලය සමග අපි තදින් බැඳෙනවා. මේ බැඳෙන්නේ ගැටෙන්නේ යථාර්ථ වශයෙන් රියැලිටි වශයෙන් පවත්නා දෙයක් නෙවෙයි හේතුඵල ක්‍රියාවලියක ඵලයක් හැටියට නිර්මාණය වෙලා මේ මොහොතේ පවත්නා ස්වභාවය එක්කයි එක්කෝ අපි බැඳෙන්නේ නැත්නම් ගැටෙන්නේ. එතකොට අපි බැඳෙන හෝ ගැටෙන යමක් වේ නම් ඒක තව සුළු මොහොතකදී වෙනස් වෙනවා. හැබැයි අපි නොදකින දේ තමයි ඔන්න ඔය කියන වෙනස් වීම නොදකින එක. නැත්නම් වෙනස් වෙනවාය කියන එක අපි නොදන්නා කම. ඊට පස්සේ අපි ඇති කරගත් බැඳීම වේවා ගැටීම වේවා ඒකත් සමගයි අපි ලෝකය ඊළඟට දකින්නේ. එතකොට ඇත්ත වශයෙන්ම අපි යථාර්ථ වශයෙන් පවත්නා ලෝකය දකින්නේ නැහැ. මක්නිසාද යථාර්ථ වශයෙන් පවතින ලෝකය කියන්නේ වෙනස් වුණු මොහොතක් පාසා වෙනස් වෙන දෙයක් වෙනස් සන්දර්භයක වෙනස් කන්ටෙක්ස්ට් එකක සිද්ධ වුණු දෙයක් මත අපි එල්බගෙන ඒක මත රැඳී පවතිමින් අපි අර ඉස්සෙල්ලා කියපු අල්වා ගැනීම බැඳීම හෝ ගැටීම කියන දෙක ඒක සමග ජීවත් වෙනවා තවදුරටත් යථාර්ථ වශයෙන් ওই මට්ටමේ නොපවතින දෙයක් තත්වයක් එක්ක. එතකොට මෙන්න මේ தত্ত্বය අපිට දකින්න පුළුවන් නම් එතකොට අපි මෝහයෙන් නැත්නම් මුලාවෙන් මිදුණා වෙනවා. එතකොට බුදුහාමුදුරු පෙන්වා දෙන මූලික ප්‍රශ්නේ තමයි ඔන්න ඔය මෝහයෙන් මිදීම කියන කාරණය. අපේ පුද්ගලික චරිත ගත්තත් අපි යම් යම් தত্ত্বයන් යටතේ හිතන පතන ආකාරය ගත්තත් අපි සමහරට හිතනවා අපිම හිතනවා නැත්නම් මේක තමයි මගේ අදහස කියලා. ඇත්ත වශයෙන්ම ඒ මගේ අදහසය කියලා මා හිතන දේ ගොඩනැගෙන්නේ අර කියපු වටපිටාවේ හේතුඵල ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට. අපි හිතන විදිය සකස් වෙන්න අපේ දෙමව්පියෝ ඒ අය අපිට කියා දුන්නු දේවල් විතරක් නෙවෙයි ඒගොල්ලෝ ගෙදර යම් යම් ප්‍රශ්න ඇති වුණු වෙලාවේ ක්‍රියා කරපු ආකාරය අපි බලාන හිටියා.
ඒ සියල්ල අපි දන්නේ නැති වුණාට අපි තැම්පත් කරගන්නවා. අපිට හම්බුණු ගුරුවරු, අපිට හම්බුණු පරමාදර්ශී චරිත, අපි ප්‍රවෘත්ති වලින් දකින දේ, අහන දේ, ඊළඟ පොතපත කියවීමෙන්, චිත්‍රපට බැලීමෙන් මේ හැම ආකාරයකින්ම අපි අපේ මේ ඇස, කන ආදී වූ ඉන්ද්‍රියන් හරහා ගත්ත තොරතුරු විසිනුයි නිර්මාණය කරන්නේ යම් තත්වයකදී මම ආපහු ප්‍රතික්‍රියා කරන විදිය. එතකොට මම හිතනවා මම ප්‍රතික්‍රියා කළා කියලා. ඕ මම ප්‍රතික්‍රියා කළා තමයි. හැබැයි මේ ප්‍රතික්‍රියා කරන විදිය සකස් කළේ තව විශාල පිරිසක් විසින් කාලයක් තිස්සේ මට ලබා දුන්නු දත්ත විසින්. මම නොදකින මම නොදන්න දේ තමයි ඔන්න ඔය කියන තත්වය. වෙන විදිහකට කිව්වොත් මම කියලා කෙනෙක් නැහැ ඔබ හැම දෙනාම නැත්නම්. මම කියලා කෙනෙක් නැහැ මගේ දෙමව්පියෝ, මගේ ඥාතීන්, මගේ ගුරුවරු, මට මෙතෙක් හම්බුණු හැම දෙනාම මට හම්බුනේ නැත්නම්. මං සම්පූර්ණයෙන්ම මේ ශරීරය තියෙන්න පුළුවන්. නමුත් මං හිතන විදිය කියන්නේ මීට හාත්පසින්ම වෙනස් චරිතයක් වෙන්න තිබුණා. එතකොට මේ මොහොතේ මේ ආකාරයට කතා කරන මාව ගොඩනංවනු ලැබුවේ තව විශාල පිරිසක් විසින්. එතකොට මම කියා වෙන් කොට ගන්න පුළුවන් මොකක් හරි තියෙනවද? ඇත්තටම ඒ මට ඒ ලැබුණු දත්ත මගේ යම් යම් ශක්තියන් අනුව තමයි විශ්ලේෂණය කරගත්තේ. නමුත් අර කියන දත්ත නොලැබුණා නම් අද මම හිතන විදිය මේ විදියට සකස් වෙන්නේ නැහැ. ඔබ හැම දිනම සම්බන්ධයෙන් තත්වයක් ඒකමයි. ඔබ ජීවිතයේ ලැබපු අත්දැකීම්, හමුණු ගුරුවරු, කියවපු පොතපත, බලපු චිත්‍රපටේ, ජීවිතයේදී අත්විඳපු අත්දැකීම්, ඒ සියල්ලමයි ඔබ ඔබ එකිනෙකාගේ චරිත. කවදාවත් මට ඔබ වෙන්නත් බෑ, ඔබට තව කෙනෙකු වෙන්නත් බෑ. මක් නිසාද? ඔබ යනු මෙන්න මේ හේතුඵල ක්‍රියාවලියේ ඵලයක් වන බැවින්. මේ වන විට ඉන්න ඔබ යනු අවසාන නිමි භාණ්ඩයක්, නිමි පුද්ගලයෙක් නෙවෙයි. හෙට වෙනකොට නැවත තත්ත්වයන්, නැවත මුහුණ දෙන තත්ත්වයන්, සමහරට මේ කතාව, මේ ධර්ම දේශනාව, මේ සියලු දේ අනුව ඔබ සුළු වශයෙන් හරි වෙනස් වෙනවා. එතකොට යම් තත්ත්වයක් යටතේ ඔබ ප්‍රතික්‍රියා දක්වන විදිය සකස් වෙනකොට මේ කතා බහත් ඒකේ කොටසක් වෙලා තියෙන්න පුළුවන්. එහෙම ගත්තහම මෙන්න මේ අපි පුද්ගලය හැටියට, අපි හිතන විදිය හැටියට, අපි කටයුතු කරන විදිය හැටියට මේ සියල්ල සකස් වීම කෙරෙහි අප සියලුම දෙන අපි ජීවත් වෙන ලෝකයේ අන් මිනිසුන් කොච්චර බලපාලා තියෙනවද කියලා දැක්කොත් අන්න එතකොට අපට පිනේවි හේතුඵල ක්‍රියාවලිය. එතකොට අපට පේනවා මේ ලෝකේ අපි බෙදා හදා ගන්න ඕන කියලා. එතකොට අපට පේනවා අන් කෙනෙකු පරයා, අන් කෙනෙකු අසතුටින් සිටියදී මට ලැබිය හැකි සතුටක් අවසාන වශයෙන් නැහැ කියලා. ඒ වගේමයි අපි ජීවත් වෙන සමාජයේ අසතුටට පත්තුණු යම් කෙනෙක් වෙනවනම්, යම් පිරිසක් වෙනවනම් එහි ඒ අසතුටින් ජීවත් වෙන පිරිසෙහි බලපෑම කොයි වෙලේ හරි මට, මා සමග ජීවත් වන අයට, ඔබේ දරුමුණු බුරන්ට යම් තැනකදී හමු වෙන්න පුළුවනි. එතකොට බුදුදහම ඔන්න ඔය තත්වයේදී, ඔන්න ඔය දැක්ම සහිතව ලෝකය දකින්නට මඟ පෙන්වනවා. එතකොට ඒක දකින්න බැරිකමයි බුදුදහම යෝජනා කරන්නේ මෝහය කියලා. එතකොට බුදුදහමේ පේන්න තියෙන එක වැදගත් දෙයක් තමයි වෙනත් බොහෝ ආගම්වල පෙනෙන පරිදි පෞකාරයා කියලා කෙනෙක් බුදුදහමේ නැහැ. සිනා කියලා කෙනෙක් බුදුදහමේ නැහැ. පෞකාරයෙක්, සිනා කෙනෙක් නැත්තේයි. මිනිස්සු අතින් වැරදි සිදු වෙන්නේ ඔය අපි පෙන්න දුන්නු හේතුඵල ක්‍රියාවලිය ගැන නොදැන්ම නිසා නම්. එතකොට ඒ නොදන්නා කමට කරන දේ නිසා කෙනෙක් අවසාන වශයෙන් පෞකාරයක් වෙන්නේ නැහැ. ඔහුට හෝ ඇයට දැක්ම, දැනුම ලැබුණොත් අර ඉස්සෙල්ල කියපු මූලාවෙන් මිදේවි. එතකොට ඒ පුද්ගලයාට සම්පූර්ණයෙන් වෙනස් කෙනෙකු වීමට අවස්ථාව තියෙනවා. බුදුදහමේන මේ අදහස ඉතාම වැදගත්. සාමාන්‍යක පාලි භාෂාවෙන් කියන අබ්භාමුත්තෝ චන්දිමා කියලා, හරියට කළු වලාකුලෙන් මිදුණු සඳ වගේ කලින් මෝහයෙන් යුක්තකම නිසා වැරදි කරපු කෙනෙක්
ඒයින් මිදුනට පස්සේ හරියට කළු වලාකුලෙන් මිදුණු සඳ ලෝකයේ බබලවනෝ වගේ ලෝකයේ බබලවන්න පුළුවන් කියලා. අඟුලිමාල චරිතය හොඳම උදාහරණය. එහෙම ගත්තහම බුදුදහම මූලික වශයෙන් යෝජනා කරනවා ඔන්න ඔය ලෝකය දකින විදිහ වෙනස් කර ගැනීම. දැන් ලෝකයේ පවත්නා සියලුම දේ නොනවති හේතුඵල ක්‍රියාවලියක බලපෑමෙන් වෙනස් වෙනවා නම් බුදුදහම අපට යෝජනා කරන්නේ මෙදිහත් වෙන්න මෛත්‍රියෙන් යුක්තව. මෛත්‍රිය ප්‍රධානයි. ඒ මෛත්‍රිය කරුණාව මුදිතාව මේ තුන ඉතාම වැදගත්. අපි කරන හැම මෙදිහත් වීමකදීම මෛත්‍රිය සහගතව මෙදිහත් වෙන්න කියලා. ඇයි එහෙම ඕන කරන්නේ? ඒ තමයි අපි කවුරු කොතන මෙදිහත් වීමක් කළත් ඒ මෙදිහත් වීම යනු එතෙන් සිට ආරම්භ වන හේතුඵල ක්‍රියාවලියක ආරම්භයක් වෙනවා. අපි කාට හරි බැනවැදුනොත් ඒ බැනවැදිලා අපි ආවා. හරි. දැන් ඒක එතනින් ඉවරද? නෑ. ඒ බැනවදිනකොට අපේ හිතේ ඇතිවුණු තරහ එහි බලපෑමට අපි නතු වෙනවා. ඒකෙන් අපේ ශරීරයේ වෙනස් වෙනවා. හෝමෝන තත්ත්ව වෙනස් වෙනවා. අපේ මුහුණ ලෙයින් පිරෙනවා. එතකොට එහි බලපෑම ශාරීරික වශයෙන් අපට තියෙනවා. අනිත් පැත්තේ මානසිකව අපි කාට හරි බැන වැදුනොත් ඊට පස්සේ ඒකේ අමාරුව අපිට තියෙනවා. එතකොට ඔන්න අපිට සිද්ධ වෙන දේ. බැනුන් අහපු පුද්ගලයා ඒ පුද්ගලයාගේ හිත රිදෙනවා. ඒ හිත රිදුණු පුද්ගලයා අතින් තව කෙනෙකුගේ හිත රිදෙන්න පුළුවන්. දැන් අපි බණින ක්‍රියාව විතරක් කරලා එතනින් ඉවරයි කියලා හිතුවට ඒක එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා වෛර බඳින්න පුළුවන්. නැත්නම් ඔබ හෝ මම ඒ බැනපු කෙනා වගේ කෙනෙක් දැක්කොත්, ඒ පවුලේ කෙනෙක් දැක්කොත් ඒ අයට පවා හානි කරන්න පුළුවන්. දැන් අපි මෛත්‍රියෙන් මැදිහත් වීමක් කළොතින් ඒකත් ඒ ක්‍රියාවත් එතනින් ඉවර වෙන්නේ නැහැ. එය නැවත වෙනස් ක්‍රියාවලියක ආරම්භයක් වෙනවා. බුදුහාමුදුරුවෝ යෝජනා කරන්නේ මොනම තත්වයකදීවත් භික්ෂූන්ට කරපු ඉගැන්වීමක තියෙනවා මරණයේදීවත් මරණය ඉදිරියේවත් වෛරයට යන්න එපා. මෛත්‍රියෙන් යුක්තව මරණය තෝරගන්න. මක් නිසාද? මෛත්‍රිය තෝරගෙන වෛරයට යන්නේ නැතුව මෛත්‍රිය රැඳී සිටිමින් ඔහු කෙනෙක් මිය ගියොතින් ඒ ඝාතනය කරපු මනුස්සයා යම් මොහොතක වෙනස් වෙනකොට අප තෝරගත්ත මාවත යාට බලපාන්න පුළුවන් වෛරයෙන් මිදෙන්න, මෛත්‍රී සහගත වෙන්න. ඒ කියන්නේ ආයිසරයක් ගත්තාම අපේ මැදිහත් වීම නරක අතට යන ක්‍රියාවලියක ආරම්භයකට අපි කොහෙත්ම මැදිහත් වෙන්නේ නැහැ කියන එක. එතකොට බුදුදහමේ එන ඔන්න ඔය අපි මැදිහත් වන ආකාරය එතනදී වඩා වැදගත් වෙනවා. මෛත්‍රියෙන් යුක්තව අපි මැදිහත් වීම කරනකොට අපේ හිත තුවාල වෙනවා අඩුයි. අපි සුවපත් වන පුද්ගලයින් බවට පත් වෙන්න එක උදව් වෙනවා. ඒ වගේම අපි අතින් අන් අයට තුවාල වීම නවතිනවා. අපි නපුරු විදිහට වචන පාවිච්චි කරන්නේ නැති නිසා අන් කෙනා අපි අතින් තුවාල වීම නවතිනවා. එතකොට ආයිසරයක් ගත්තොත් ඒ තැනැත්තා හෝ තැනැත්තිය පෙරලා තව කෙනෙකුට තුවාල කරන්නෙක් වීම නවතිනවා. අපේ මැදිහත් වීම මේ ලෝකයේ සුවපත් කරන ක්‍රියාවලියක ආරම්භයක් බවට පත් වෙනවා. ඊළඟට කරුණාව ගත්තොතින් කරුණාවේදී අපි අනේ පව් කියලා කරන උදව් කිරීම නෙවෙයි කරුණා. ඒකෙදී අපි අනේ පව් කියලා කරන උදව්වේදී අපි ඉහළ මට්ටමකට ගිහිල්ලා අනික් කෙනා අසරණයෙක් කියන තැනට වැටෙනවා. බුදුදහම යෝජනා කරන්නේ කෙනෙක් දුකටපත් වුණු වෙලාවක ඒ දුකටපත් වුණු කෙනාගේ මට්ටමට යන්න. ඒ දුකටපත් වුණු කෙනා මම නම් මට දැනෙන්නේ කොහොමද කියලා හිතන්න. එහෙම හිතුවට පස්සේ එතනින් එහාට ඔබ වැඩ කරන විදිය තීරණය වෙන්නේ අනේ පව් කියන මට්ටමින් නෙවෙයි. මක්නිසාද? ඒ පීඩාවට පත්වුණු කෙනාගේ දුක ඔබේ දුකක් හැටියට ඔබට දැනෙන නිසා. බුදුදහම යෝජනා කරන්නේ ඔන්න ඔය විදිහේ මැදිහත් වීමක්. මුදිතාවේදී ඒකේ අනික් පැත්ත කෙනෙක් සන්තෝෂයකට සතුටකට පත්වුණු වෙලාවකදී
ඒ සතුටට පත්වෙන කෙනා මම නම් මට දැනෙන්නේ කොයි වගේ සතුටක්ද කියන එක. එතනදී ඊර්ෂාව පැන නගින්නේ අනික් කෙනාට හරි ගියා කියලා දැකලා වේදනාවක් හටගන්නේ ඒ ජයගත්ත කෙනාගේ මට්ටමට හරියට එයා වගේම සතුටු වෙනවා. එහෙම ගත්තහම ආයි සැරයක් නිරෝගී සමාජ සම්බන්ධතාවලට හේතු වෙනවා. උපේක්ෂාව කියලා කියන්නේ මේ හේතුඵල ක්‍රියාවලිය. දැන් අපි මෛත්‍රී සහගතව මැදිහත් වුණා කියලා, කරුණාවෙන් මැදිහත් වුණා කියලා, මුදිතාවෙන් මැදිහත් වුණා කියලා ලෝකය සියල්ල එකවර සුවපත් වෙලා හොඳම තැනක් වෙන්නේ නැහැ. මක් නිසාද? තව හේතු ක්‍රියා මහ ගොඩාක් ක්‍රියාත්මක වෙනවා. මා අතින් කෙනෙකුට තුවාල නොවුනට තව අය අතින් ඒ අයව තුවාල වෙන්න පුළුවන්. එතකොට අපි මැදිහත් වූ පමණින් 100%ක් ප්‍රතිඵල එකවර ඇති වෙන්නේ නැහැ. එතකොට අපි එක දන්නවා නම් තව හේතු විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට අපි කම්පාවටපත් වෙන්නේ නැතුව උපේක්ෂා සහගතව එන ඕනෑම ඵලයකට මුහුණ දෙන්න පුළුවන්. එහෙම ගත්තහම බුදුදහමේ මූලික ඉගැන්වීම වන අපි මෙදිහත් වන ආකාරය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යනු මිනිස් සමාජයේ සහ පරිසර පද්ධතියේ යහ පැවැත්ම සහ ඒකාබද්ධතාවය ඒ එකක් අනෙකක් විසින් එකෙක් අනෙකෙකු මැඩ පවත්වන හානි කරලා ලබන සතුටකට අයිති නෑ. ඊට වඩා සුවපත් කරන සුළු සුවපත් වෙන සුළු මෙදිහත් වීමක්. ඊළඟට ඔබ දන්නු ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි ඒක තමයි මාර්ගය, ඒක තමයි වැඩපිළිවෙල විමුක්තිය වෙත යන විමුක්තිය ළඟා කරගන්න. එතනදි සම්මා දිට්ඨි කියන එක තුළ ආයි සැරයක් එන්නේ ඔය හේතුඵල ක්‍රියාවලිය දකින්න පුළුවන් වෙන එක. එතකොට අපේ දැක්ම නිවැරදි වෙනවා. අපි දකින විදිය නිවැරදි වෙනවා ඔය කියන හේතුඵල ක්‍රියාවලිය දකින්න පුළුවන් නම්. හේතුඵල ක්‍රියාවලිය මත හැමදේම වෙනස් වෙනවා කියන එක දැක්කහම අනිත්‍යතාව අපට අනිත්‍යතාව කියන එක පේනවා. එතකොට අනිත්‍ය වූ හැම දෙයක්ම වෙනස් වෙන සුළුය කියන එක දකින එක. ඊළඟට අනික් කාරණය තමයි දුක්ඛ සත්‍යය විස්තර කරනකොට එනවා සංඛාර දුක්ඛ කියලා වචනයක්. ඒ තමයි අපි තනාගත්ත සකස් කරගත්ත අදහස්. ඒ කියන්නේ ආයිසරයක් අර කියපු විදිහට හේතුඵල ක්‍රියාවලියේ ප්‍රතිඵල හැටියට නිරන්තරයෙන් වෙනස් වෙන තත්වයන් සම්බන්ධයෙන් අපි හදා ගන්නවා යම් යම් සංකල්ප. ඒ සංකල්ප ගොඩ නැගෙන්නේ අර කිව්ව විදිහටම යම් මොහොතක සිදුවෙන ක්‍රියාවක් පදනම් කරගෙන ඒ මොහොතේ ආපු තත්වය මත තමයි අපි නිගමන සංකල්ප ගොඩ නගන්නේ. එහෙම ගත්තට පස්සේ අපි යම් යම් පුද්ගලයන් ගැන, ඊළඟට යම් යම් ජාතීන් සම්බන්ධව, යම් යම් රටවල මිනිසුන් සම්බන්ධයෙන් හදාගෙන තියෙන සංකල්ප යනු එක එක තත්වයන් යටතේ එක එක පුද්ගලයන් හැසිරුණු ආකාරය පදනම් කරගත්තේ ඒවා විනා හැම වෙලේටම අදාළවන සත්‍ය වන අදහස් නෙවෙයි. එතකොට බුදුදහම යෝජනා කරනවා ඔන්න ඔය කියන විදිහට අපි හදාගෙන තියෙන සංකල්ප දුකක් හැටියට ඒක තමයි සංඛාර දුක්ඛ කියලා විස්තර කරන්නේ. එතකොට සංඛාර දුක්ඛ යනු අපි හදාගත්ත, අපි දැඩිව ගත්ත මතවාද, සංකල්ප, දෘෂ්ටි හැම එකක්ම ඔය විදිහට යම් යම් සන්දර්භයන් යටතේ අපි ගොඩනගා ගත්ත දේවල්. හැබැයි අපි දන්නේ නැහැ ඒ විදිහට. ඒ නිසා එක තත්වයක එක ජන කොටසක් කටයුතු කරපු ආකාරය මත ඒ ජන කොටස නම් මෙන්න මේ විදිහේ මිනිස්සුය කියලා අපි හදාගත්ත ඒ සංකල්පය ඒ මිනිස්සුම වෙනස් තත්වයක් යටතේ වෙනත් කාලයකදී කටයුතු කරන විදියට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපි අපේ හිතේ තියන් ඉන්නේ අර අපි හිතට ගත්ත මොහොතේ හැසිරුණු විදිය තමයි අවසාන ආකාරය කියලා. එතකොට අපි හදාගෙන තියෙන සංකල්ප සියල්ලම ඔන්න ඔය විදිහේ තත්වයක්. එතකොට අපේ දෘෂ්ටිය මේ සම්මා දිට්ඨි කියන තත්වය යහපත් දැක්ම නිවැරදි කරගත්
වහාම අපි හදාගෙන ඉන්න ඔය සංකල්පයනු වෙනස් වෙන තත්ත්වයන් යටතේ ඇති උණු ඒවාය ඒවා සාර වශයෙන් සදාකාලික වශයෙන් අල්ලගෙන ඉන්න තරම් දෙයක් නැති කියන එක අපි දකිනවා. ආයි සැරයක් එතකොට අපි මුලාවෙන් මිදෙනවා. ඊළඟට ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප යටතේ එන වැදගත් කාරණා දෙකක් වෙනවා. ඒ තමයි නෙක්ඛම්ම සංකප්ප සහ නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සහ අවිහිංස. මෙතන අව්‍යාපාද සංකප්ප යනු ව්‍යාපාදයෙන් තරහෙන් වෛරයෙන් අයින් වෙන එක. ඊට පස්සේ අවිහිංස සංකප්ප කියලා කියන්නේ අවිහිංසවාදීව මැදිහත් වීම. ආයි සැරයක් එතකොට දැන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන කාරණා දෙක ගත්තත් අපි මුලින්ම කතා කරපු අර බුදුදහමේන ලෝක දැක්මමයි ආයි සැරයක් එන්නේ. වෛරයෙන් අයින් වෙනවා අවිහිංසාවෙන් කටයුතු කරනවා. එතකොට ඔබ අහලා ඇති බුදුදහමේනවා සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදනවා. ප්‍රඥා කියන කොටසටයි අයිති වෙන්නේ සම්මා දිට්ඨි සහ සංකප්ප. එතකොට ප්‍රඥා කියන කොටසටයි අයිති වෛරයෙන් මිදෙන එකයි අවිහිංසාවාදීව මැදිහත් වෙන එකයි. බොහෝ දෙනෙක් මේක දන්නේ නැහැ. බුදුදහමේ ප්‍රඥාව කියන එකටයි අයිති වෛරයෙන් අයින් වෙන එකයි අවිහිංසාවාදී වෙන එකයි. වෙන විදියකට කිව්වොත් කවුරු හරි හිංසාවාදී මාවතට යනවා නම් බුදුදහමට අනුව ඒක ප්‍රඥාව නෙවෙයි. ප්‍රඥාව නැති මිනිස්සුයි හිංසාව තෝරන්නේ. එතකොට ආයිසරයක් බුදුදහම ඇයි ප්‍රඥාව කියන කොටසට අවිහිංසාව ඇතුළත් කරන්නේ? ආයිසරයක් අපි අර මුල් කතා කරපු ටිකමයි. ඒ තමයි අපි හිංසාව තේරුවොත් ඒක හිංසාවාදී චක්‍රයක ආරම්භයක් වෙනවා. ඊට පස්සේ අපිට ඒක වෙනස් කරන්න හරි අමාරුයි. මේ ලෝකය වඩා සුවපත් වුණ තැනක් වඩා යහපත් තැනක් බවට පත් කරන ක්‍රියාවලිය ආරම්භනවා ඇත්තේ හැම තැනකම හැම මිනිසෙකම අවිහිංසාවාදී ක්‍රියාවලියකට තමන් වෙනස් වීමත් එක්ක. ඉන් මෙහා මේ ලෝකයේ සතුටුදායක සැනසෙලිදායක තැනක් මුළු ලෝකයේ වශයෙන් හදාගන්න එක ලේසි වෙන එකක් නැහැ. එහිදී ඊටාම වෙන වචන වලින් කිව්වොත් ලෝකසාමය කියලා අමුතු දෙයක් නැහැ. ලෝකසාමය යනු පුද්ගලයා ඇතුළතින් වෙනස් වීමයි. ඒ වෙනස් වුණාට පස්සේ ඒ විදිහට පුද්ගලයා වෙනස් වුණාට පස්සේ වඩා සුවපත්තුණු හානි නොකර වෛරය තෝරන්නේ නැති අවිහිංසාවාදීව මැදිහත් වන මිනිසුන්ගේ උත්පත්තිය මත වර්ග නොකරන තත්වය මත වර්ග නොකරන පුද්ගලයෙක් බිහි වෙනවා ඇති. මා හිතනවා බුදුදහම යෝජනා කරන්නේ ඔන්න ඔය ආකාරයේ දැක්මක් ඇති ඔය ආකාරයෙන් ලෝකයේ දෙස බලන අනෙකුත් කිසිම බෙදීමක් නොතකන අනික් කිසිම තත්වයන් මත මිනිසා වර්ග නොකරන අවිහිංසාවාදීව මෛත්‍රී සහගතව මැදිහත් වන මිනිසෙක් තමයි බුදුදහම අවසාන වශයෙන් යෝජනා කරන්නේ. එතකොට මා හිතනවා සරද්ද අල්විස් සිරිසේන ගම්මන්පිල මහත්මයා සම්බන්ධයෙන් ඒ දියණිය දුන්නු තොරතුරු ඉතාම ළඟයි මේ බුදුදහමේ එන වැඩපිළිවෙල බුදුදහමින් යෝජනා කරන මිනිස්සෙකු ලෝකයේ දකින විදිය සහ මැදිහත් වීමට. මා මේ කියන්නේ බුදුදහමෙන් එන මැදිහත් වීම කියලා කියන්නේ අපිට ප්‍රායෝගික කරන්න බැරි එකක් නෙවෙයි. ඊළඟට බුදුදහමින් එන දැක්ම යනු මේ සමාජයෙන් ඈත් වෙච්ච කොහේ හරි ගල් ගුහාවක ජීවත් වෙන ඇස් දෙක පියාගෙන අමුතු දෙයක් එහෙම එකක් නෙවෙයි. මා කියනවා බුදුදහම යෝජනා කරන්නේ උන් ඔය විදිහට අභ්‍යන්තරිකව සම්පූර්ණයෙන්ම වෙනස් වුණු ඒ වෙනස් වීම නිසා ලෝකයත් එක්ක ගනුදෙනු කිරීමේදී සම්පූර්ණ වෙනස් ක්‍රමවේදයකට මැදිහත් වන සම්පූර්ණ මෛත්‍රිය කරුණාව පෙරදරි කරගත් මැදිහත් වීමක් සහිත ජීවිතයක් තමයි බුදුදහම යෝජනා කරන්නේ. මා හිතනවා අපි සරද්ද අල්විස් මහත්මයා සිහිපත් කරමින් මේ කරපු සාකච්ඡාව එක්තරා දුරකට උදව් වෙයි බුදුදහම දිහා ආපහු සැරයක් බලන්න. මේ පුද පූජා පෙරහැරවල් නොඑක් ජාතියේ පූජාවල් මහා ගොඩක් මැද ජීවත් වෙන අපිට
බුදු හාමුදුරුව අවුරුදු 45ක කාලයක් සාමාන්‍ය මිනිස්සු අතර ගත කරමින් කරපු කැපවීම ඒ කරපු මෙදිහත් වීම යනු ඔය කියන જાතිය පුද පූජා පිරිසජ්ජායන ඕව කරන්න පුහුණු කරන්න කරපු කැපවීමක් නෙවෙයි මෙන්න මෙහෙම පරිපූර්ණ උත්තරයක් ලෝකයට ගෙන එන එක කියා දෙන්නයි බුදුහාරු මෙදිහත් උනේ මා හිතනවා සරද්ද අල්විස් මහත්මයා සිහිපත් කරන මේ දවසේ මෙන්න මේ පරිපූර්ණ පණිවිඩය මේ පරිපූර්ණ පණිවිඩය මොකක්ද කියලා හොයාගන්නත් ඒ දෙසට ගමන් කරන්නත් ඒ විදිහේ ජීවිතයකට යන්නත් ඒ ජීවිතය ගොඩනගා ගැනීමත් එක්ක අපිත් එක්ක ජීවත් වෙන හැම දෙනා සමගම යහ සම්බන්ධතා සහිත ඥාතීන් අතර වෙන්න පුළුවන් පවුලේ මාය අතර වෙන්න පුළුවන් Taman ජීවත් වෙන සමාජය community එක තුල වෙන්න පුළුවන් හොඳ සම්බන්ධ සහිත තුවාල කරන්නේ නැති සුවපත් කරන්නන්ගින් පිරුණු සමාජයක් හදාගන්න මා හිතනවා උදව් වේ. ඉතින් අපි සරද්ද අල්විස් මහත්මයා සිහිපත් කරමින් මේ කරපු ධර්ම සාකච්ඡාව කිසියම් ප්‍රතිඵලදායක එකක් බවට පත් කරගන්න පුළුවන් නම් මා හිතනවා සිරිසේන මහත්මයා වෙනුවෙන් සරද්ද අල්විස් සිරිසේන මහත්මයා වෙනුවෙන් අපගේ යුතුයකම ඉටු කළා කියලා. ඒ අනුව අපි මේ ධර්ම දේශනාවේ කෙළවරට නිමාවට ළඟා වෙනවා. අපි කල්පනා කරමු මේ පැයක ආසන්න සාකච්ඡාව අපි අහන හැම කෙනෙකුටම කිසියම් පිබිදීමක් ඇති වුණා නම් යන්න ඕන මොකක්ද ආපහු බුදුදහම කියන මූලික හරය හොයාගෙන කියලා මා හිතනවා අපේ ධර්ම දේශනාව මේ සාකච්ඡාව ප්‍රයෝජනවත් අර්ථවත් සාකච්ඡාවක් වුණා කියලා. එහෙම කල්පනා කරමින් අපි සාමාන්‍ය චාරිත්‍රානුකූලව කරන පරිදි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් අප සියලු දෙනාම යහපත් සිතිවිලි වර්ධනය කළා. ඒ යහපත් සිතිවිලින් විලි ඔස්සේ ගොඩනගපු යම් ශක්තියක් වේ නම් ඒ ශක්තිය සරද්ද අල්විස් මහතාට උදව්වක් විය හැකි මට්ටමක් පවතිනවා නම් එතුමාට මේ ශක්තිය උදව් වේවා. කෙලවර ශාන්ත නිවනින් සැනසීම දැකීමට එතුමාට හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෞද්ධ භික්ෂුවක් හැටියට ඒ පෞලයන් සියලුම දෙනාට ඒ දියනිවරුන්ට සහ ඒ පෞලයන් සියලුම දෙනාට සහෝදර සහෝදරියන්ට ඒ ගීතාංජලි සේනනායක මහත්මිය ඇතුළු ඒ සේනනායක මහත්මිය ඇතුළු හැම දෙනාටම මා ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සැනසීමෙන් යුත් ජීවිතයක් ගත කිරීමට ඔබ හැම දෙනාටම අවස්ථාව ලැබේවා. අපි මේ කතා කරපු ඒ පණිවිඩය ඔස්සේ සැනසුණු ජීවිතයක් ගොඩනගා ගන්න ඔබ හැමකට දෙනාටම ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි මේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරමු. දුක්ඛප්පතා ච නිදුක්ඛා භයප්පතා ච නිබ්භයා සෝකප්පතා ච නිසෝකා හොන්තු සබ්බේ පිපානිනෝ.